වෛද්‍ය වරුන් ඉංජිනේරුවන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නීතිඥයන් ඇතුළු විශාල පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හම්බ වුණා. මෙහිදී විශේෂම කාරණාවක් මතක් කරන්න ඕනේ, ජනාධිපතිවරයා ඇයි මේ කණ්ඩායම ගෙනල්ලා මේ කතාව මේ ජනාධිපතිතුමා කියන කතාව කරේ කියලා. ජනාධිපතිවරයා මෙහිදී විශේෂයෙන්ම කතා කරේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 8000 ඉඳලා 4000කට අඩු කරනවා කියන එක. මේක සමහරට ප්‍රාදේශීය සභා මට්ටමෙන් ගත්තම මන්ත්‍රීවරයෙක්ට නොසතුටු කාරණාවක් වෙන්න පුළුවන්. හැබැයි මේ කාරණාවේ අන්තර්ගතය ගැන හිතලා බලුවහම ජනාධිපතිවරයා මේ තීරණය ගන්නේ විශාල හේතුවක් උඩ. ඒතර මේ කණ්ඩායම මේ කාරණාව වෘත්තීයවේදීන් ගෙනල්ලා මේක කතා කරන්න හේතුව වුණෙත් මේ ජනාධිපතිතුමා කියන කතාව තේරෙන කණ්ඩායමට තමයි මුලින්ම කියන්න ඕනේ කියන විශ්වාසය තමයි මගේ විශ්වාසය. ඉතින් හින්දා 8000 4000 කළා ජනසභා ක්‍රමය ඇති කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ ගත වෙනවා. ජනසභා ක්‍රමය ඇති කරන එකේ ජනාධිපතිතුමා බොහොම ලස්සනට ඒක පැහැදිලි කළා, බොහොම හොඳින් පැහැදිලි කරා. මොකද්ද කාරණාව? රාජසභා මන්ත්‍රීවරයෙක්ට කොට්ටාෂ කිහිපයක් ලැබුණත් ජනසභාව කියන්නේ එක ගමකට ඇති වෙන පැරණි ගම් සභා ක්‍රමයට බොහොම සමාන ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමයත් එක්ක ගමේ ඉන්න තරුණ තරුණියට නැත්තම් වැඩිහිටිය ප්‍රජාවට විශේෂ අනුග්‍රහයක් ලබා ගන්න, රජයේ මැදිහත් වීම කරගන්න අවශ්‍ය වෙන බොහොම හොඳ පසුබිමක් හැදෙන ක්‍රියාවලියක් තමයි ජනසභා ක්‍රමය. ඉතින් මේක නිසා මෙහි ඉදිරියේදී ජනසභා ක්‍රමය ගැන තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙයි. අනික දේශපාලඥයන් පවා මේකට මැදිහත් වෙලා කොහොමද මේ සාර්ථක කරගන්නේ කියන එක ඉතින් ජනාධිපතිතුමාගේ යෝජනාව මම හිතනවා රටට කාලෝචිත, ඒ වගේම රටේ අවශ්‍යතාවයේ සලකලා ගත්ත තීරණයක් කියලා. ඉතින් ද බොහොම සතුටුදායක අවස්ථාවක්. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදී විශේෂයෙන්ම මනාප ක්‍රමය මෙතුමා ඉදිරි මැතිවරණයේදී ඉවත් කරනවා කියලා ගුවා. මුළු රටම කාලයක් තිස්සේ ඉල්ලපු දෙයක්, මුළු රටම කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක්. ඉතින් මනාප ක්‍රමය ඉවත් කළා, කේවල ක්‍රමය සහ අනුපාත ක්‍රමයේ සංයෝගයක් හෝ නැතිනම් ලයිස්තු ක්‍රමයකට ඉදිරි මහා මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කර ගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. එහිදී අපි දැක්කා පහුගිය මැතිවරණ කිහිපයක ඉඳලම දිගින් දිගටම කිව්වා පාර්ලිමේන්තුවේ තේරීපත් වෙන මන්ත්‍රීවරුන්ගේ අඩුපාඩු. විශේෂයෙන්ම ගත්තහම ඔවුන්ගේ සුදුසුකම් ගැන කතා කරා. ඇතම් වෙලාවට මේ එන්න ඕන මිනිස්සයාද මේ පාර්ලිමේන්තුවට එන්න ඕනේ කියන කතාව කතා කරා. අනවශ්‍ය පුද්ගලයන් පාර්ලිමේන්තුවට එනවා කියන කතා කරා. පිනං වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ හැම කාරණාවම ගැන සලකලා බලවම ජනාධිපතිවරයාගේ මේ තීරණය මනාප ක්‍රමයේ අයින් කළා. සල්ලි තියෙන මිනිස්සයාට පාර්ලිමේන්තුවට එන්න තියෙන අවස්ථාව නැති කළා. උගත් බුද්ධිමත් ප්‍රායෝගික වැඩතලය වැඩ පිළිවෙලක් තියෙන පුද්ගලයෙක්ට නැත්තම් නායකයෙක්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව ලබා දීම තමයි මෙහි අරමුණ වෙලා තියෙන්නේ. ඒක නිසා අනිත් එක විශේෂ මතක් කරන්න ඕනේ, ජනාධිපතිවරයා කිව්වේ මේ සියලු කාරණා සියල්ල එකතු කළා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සියලු පක්ෂවල අනුමැතියත් එක්ක තමා කරන්න කියලා. එහිදී වැදගත්ම කාරණාව තමයි ඔහු කිව්වේ කවුරු විරුද්ධ වුණත්, මොන දේශපාලඥ විරුද්ධ වුණත්, මොන දේශපාලන පක්ෂ විරුද්ධ වුණත් මේ ක්‍රමයට මම මාස 6ක් බලාන ඉඳලා නැතිනම් මම ජනමත විචාරණයකට යනවා. ජනතාවගේ කැමැත්ත තමයි මගේ කැමැත්ත. ජනතාවගේ කැමැත්ත තමයි මගේ අවශ්‍යතාවය කියන එක. ඒතොර අපි දැක්කා පෙර නායකයෝ තමන්ට ඕන විදිහට ව්‍යවස්ථා වෙනස් කරගත්තා, තමන්ට ඕන විදිහට නීති හදාගත්තා, තමන්ට පාලනය කරන්න පහසු වෙන විදිහට සියලු දේ සකසගත්තා. හැබැයි වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව ජනතාවට අවශ්‍ය විදිහට රට හදන එක, ජනතාවට අවශ්‍ය විදිහට පාලනයක් ගෙනෙන එක, ජනතාවට අවශ්‍ය විදිහට නීති සාධන එක. මෙයයි අරගලේ අරමුණ. අපි දිගින් දිගටම අරගලේ ගැන කතා කරන අරගලේ අරමුණ තිබ්බේ ක්‍රමය වෙනස් කරමු, සිස්ටම් එක චේන්ජ් කරමු. මෙන්න සිස්ටම් එක චේන්ජ් කරන විදිය. ඒතර එළියට ගිහිල්ලා එළියට බහලන් විපක්ෂ නායකවරයා හෝ වෙනත් කිසියම් කෙනෙක් මොන විවේචනය කරත් ජනාධිපතිවරයා ගැන, හැබැයි ජනාධිපතිවරයා බොහොම සාධනීය විදිහට, බොහොම ප්‍රගතිශීලී විදිහට මේ ක්‍රමය වෙනස් කරන්න කටයුතු කරනවා. ඒක පේන්න නැති වෙන්න පුළුවන් අපිට, එකපාරට S2ට දකින්න නැති වෙන්න පුළුවන්. හැබැයි ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ ක්‍රමය වෙනස් කරගෙන යන දේ තමයි මේ ජනාධිපතිවරයා කරන්නේ. ඒ වගේම එතනදී විශේෂයෙන් සඳහන් කරා ප්‍රාදේශීය සභා ගැන කතා කරනවා. ප්‍රාදේශීය සභා සභාපතිවරයාට තියෙන බලතල කමිටුවකට දීලා ප්‍රාදේශීය සභාවලත් බලතල මීට වඩා වෙනස් විදිහකට පාලනය කරන්න. ඉතින් මේ වගේ විශාල ධනාත්මක කරුණු රාශියක් සාකච්ඡා කරා.